එමෙන්ම නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊයේ දින නිරෝධායන මෙහෙයුම් වලදී පුද්ගලයන් 1281ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙයින් වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ මහනුවර, මාතලේ සහ පුලියපිටිය ප්‍රදේශවලින්. ඒ වගේම මුළු පුද්ගලයන් 39592ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් මෙහෙයුම් අද දිනේ ක්‍රියාත්මක වෙනවා. ලබන 21 වෙනිදා උදෑසන 4ට සංචාරන සීමා ඉවත් වීමට නියමිතයි. නමුත් එහිදී රට විවෘත වීමේදී දැඩි සෞඛ්‍ය රීති නිර්ණායක වලට අනුව කටයුතු කළ යුතුයි. රැස්වීම පැවැත්වීම, සාද පැවැත්වීම, එලිමහන් සාද පැවැත්වීම, විවිධාකාරයේ සැණකෙළි උත්සව පැවැත්වීම සපුරා තහනම් වෙනවා. මීට අමතරව විශේෂයෙන්ම අපි දිරිමත් කරනු ලබනවා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ප්‍රධානීන් හැකිතාක් දුරට ඔබ ඔන්ලයින් සේවා යටතේ ඔබේ සේවකීන් යොදවා ගන්න, අවශ්‍යම සේවකීන් පමණක් කැඳවා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ජනතාව ඉතාම නිවැරදිව සෞඛ්‍ය පුරුදු අනුගමනය වන ආකාරයට පොදු ප්‍රවාහන සේවා භාවිතා කළ යුතුයි. පොදු ප්‍රවාහන සේවාවල අයිතිකරුවන්, රියදුරන්, සහායකීන්, කොන්දොස්තරවරුන් මේ රීතිය සම්බන්ධයෙන් දැනුවත් විය යුතු අතර ඒ අකුරටම ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතුයි. යම් පොදු ප්‍රවාහන සේවා බස් රථයක අදාළ ප්‍රමාණය වන්නේ එහි තිබෙන ආසන සංඛ්‍යාවයි. ඊට අනුගතව කටයුතු කිරීමට ඔවුන් සියලු දෙනාම කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම සඳුදා සිට මේ කටයුතු අධීක්ෂණය කිරීමට නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රට යම් ආකාරයකට විවෘත වුවත් නිරන්තරයෙන් නිරෝධායන රීතීන් අමතක කරන්නට එපා. 100%ක්ම ඒවාට අනුගතව කටයුතු කළහොත් පමණයි නැවත වරක් මෙවැනි සංචරණ සීමාවලින් තොරව රට පවත්වාගෙන යාමට හැකිවන්නේ. ඒ සඳහා ඔබේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා.